හරි පුතේ සියලු දෙනාටම වණක්කම් ආයිබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා විවිධ ප්‍රදේශවලට පොඩ්ඩක් අකුණු සහිත කාලගුණිකත්වයේ බලපාන කියන මට දැන් ගොඩාක් දරුවෝ මැසේජ් කරලා තිබ්බා ඉතින් ඒ ආයිට ගැටලුවක් වෙන්නේ නැහැ පුතේ රෙකෝඩ් එක අපි දානවා රෙකෝඩ් එක අපි වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවා එතකොට ඔයාලට කිසිම ගැටලුවකින් තොරව ඒක බලලා ඒ අඩුපාඩු ටික හදා ගන්න පුළුවන් හරි අපි ගිය සතියේ කතා කරේ පුතේ විලා කල් කියන පාඩම මට මතක විදියට අපි මේ පාඩම සිද්ධාන්ත කොටස් ටික කතා කරා අපිට ඉතුරු වෙලා තියෙන ක්‍රියාකාරකම් ටික තමයි කතා කරන්න හරි අවබෝධයෙන් අපිට මං හිතන්නේ ඉතුරු වෙන්නේ නැත්තේ ක්‍රියාකාරකම් අංක 14යි 15යි වෙන්නේ නැති හරි ප්‍රශ්නයක් නැහැ මේ අහගන්න අච්චු පොතේ 105 පිටුව පෙළගන්න ඉක්මනට ඉක්මන් කරා හරි අවබෝධයෙන් බලන්න හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් බලන්න පුතේ අච්චු පොතේ 105 වෙනි 105 වෙනි පිටුව පෙළගත් ක්‍රියාකාරකම් අංක 15 ක්‍රියාකාරකම් අංක 15 ඔව් දානවා කිව්ව ටියුට් එක දෑවේ නැහැ හේතුව තමයි ඔයාලගේ විවිධ ප්‍රදේශවල පුතේ විදුලිය නැහැ ඉතින් ඒ ප්‍රශ්නේ නිසා දැන් 6 වසරේ ක්ලාස් එක තමයි කලින් තිබ්බේ ඉතින් ඒ පන්තියේ ගොඩාක් දෙමාපියන් කතා කරලා කිව්වා සර් අනේ ටියුට් එක කරන්න එපා. ඉතින් ඒක නිසා තමයි පුතේ ඔයාලට මම ටියුට් එක දෑවේ නැත්තේ. ඉතින් දැන් මේ තත්ත්වෙත් එක්ක ඉතින් හැමදාම මේක බලන්න බැහැනේ. ඉතින් නොවැම්බර් මාසේ මම මුළු සතිය අනිවාර්යෙන් ටියුට් එක දෙන්නම්. නැත්නම් සර් ගාවද ටියුට් එක තියෙනවා. නමුත් ඔයාලට නොදුන්නේ අර ගැටලුව නිසා. විදුලිය විසන්දි වෙලා තියෙනවා පුතේ ගොඩාක් ප්‍රදේශවලට. ඒක නිසා තමයි පොඩ්ඩක් සහභාගීත්වය පව අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම බේරගෙන ඕන අපි වැඩ ටික කරන්න. ඉතින් ඒව මේවත් එක්ක අපි වැඩ ටික කරගෙන යද්දි විවිධ බාධා කෙනවනේ. මේ හැම දෙයක්ම අපි පෙරලාගෙන ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඒක තමයි අධ්‍යාපනයෙන් ජයග්‍රහණය කරනවා කියලා කියන්නේ. හරි. අපි යන් අච්චු පොතේ 105 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් අංක 15. හරි අවබෝධයෙන් බලමු පුතේ. කුළුආහ ඉනේවෝම්. හරි අවබෝධයෙන්. කුළුආහ ඉනේවෝම්. ලියා ගන්න. කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. හරි අවබෝධයෙන්. කණ්ඩායම් වශයෙන් එකතු වෙමු හරි අවබෝධයෙන් ලියා ගන්න කුළුආහ ඉනේවෝම් කණ්ඩායම් වශයෙන් එකතු වෙමු ඔය දැන් සම්බන්ධ නැහැ බලන්න අච්චු පොතේ 105 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් අංක 15 ඉක්මන් කරන්න කුළුආහ ඉනේවෝම් කණ්ඩායම් වශයෙන් එකතු වෙමු විරුප් විරුම්බිය විලා ඔන්රේ පට්‍රි කුලෝඩන් කලන්දුරේ යාඩුවෝම් විරුම්බිය විලා කැමැතිම උත්සවයන් එකක් ගැන හරි අවබෝධයෙන් ලියා ගන්න කැමැතිම උත්සවයන් එකක් ගැන අච්චු පොතේ 105 පිටුව ක්‍රියාකාරකම් අංක 15 පොඩක් ඉන්න එහෙනම් සම්බන්ධනකම් ඉමු ළමයි ටික නැත්තම් හැමතිස්සෙම කියන්න ගියාම ලොකු ගැටලුවක් වෙනවනේ පුතේ අනිත් දේ තමයි මේ වෙලාවේ මැසේජ් කරන්න එපා ගැටලුවක් ඒක හරිද මට මේ පාඩම නවත්තලා ඉතින් ඔයාලගේ මැසේජ් බල බල ඉන්න තමා වෙන්නේ අනිවාර්යෙන් කියන්නේ සර් මෙහාට වහිනවා මොකද්ද කරන්නේ පන්තිය නතර කරමුද අනේ සර් අනේ ප්ලීස් සර් අනේ විදිහ තමයි දරුවෝ මැසේජ් යවන්නේ ඉතින් මේ වහිනවා නම් ගැටලුවක් කරගන්න එපා ඔයාලට රෙකෝඩ් එක අපි අප්ලෝඩ් කරනවා වෙබ්සයිට් එකට පුළුවන් නම් ඉන්න ඉතින් හේතුව මේ වෙලාවේ කරන දේ තමයි හොඳටම වටින්නේ නැත්තම් වීඩියෝ එකක් බැලුවා කියලා කොයි වෙලාවකත් පුතේ හරියට 100%ක්ම දැනුම යන්නේ නැහැ ඉතින් ඇත්තම කතාව ඒකනේ ඉතින් මේ වෙලාවේ සජීවීව වැඩි කරගත්ත ඉතින් අපරාධයක් නමුත් ඉතින් බැරිම කෙනෙක් ඉන්නව නම් ප්‍රශ්නයක් නැහැ ලියුගලා වැඩි කරගමු ඉතින් ප්‍රශ්නයක් නැහැ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවාදම එතකොට ඔයාලට කිසිම ගැටලුවකින් තොරව බලන්න පුළුවන් හරි අපි යම් පාඩමකට දැන් හරි නේද අච්චු පොතේ 105 වෙනි පිටුව හරි හරි ඉන්න සෙට් පාඩෝ පදින් නාන්ගාම් තමයි කරන්න තියෙන්නේ ක්‍රියාකාරකම් අංක 14 තමයි කරන්න තියෙන්නේ ඉතින් ඉන්න පොඩ්ඩක් කියන විදියට වැඩ ටික් කරන්නකෝ මං ක්‍රියාකාරකම් අපැරලා යනව නෙමෙයි ඔයාලා ටියුට් එක අද දෙන්න ඉදියේ නමුත් ටියුට් එක නොදුන්නේ 6 වසරේ පන්තියේ ටියුට් එක දාපු ගමන් ගොඩක් දෙමාපියන් පෞද්ගලිකව කතා කරලා කිව්වා අනේ සර් ටියුට් එක සාකච්ඡා කරන්න එපාද අපිට
ප්‍රශ්නේ නිසා තමයි ටියුට් එක නොදුන්නේ. ඒ ටියුට් එක තුල ක්‍රියාකාරකම් අංක 14 ක්‍රියාකාරකම් අංක කර දිනයන් පවසන ආකාරය ඒ සෑම දෙයක්ම ක්‍රියා ඒ ටියුට් එක තුල තියෙනවා පුතේ. ඉතින් ඒක නිසා තමයි ඔයාලට දෙන්න උනේ නැත්තේ දුන්නේ නැත්තේ. ඔයාලගේ විදුලිය ප්‍රශ්නයක් තියෙන නිසා. ඉතින් ඒ ගැන සලකලා බලලා සර් ඒ ටියුට් එක දුන්නේ නැහැ. ඒක මම ලබන සතියේ දෙනවා. බය වෙන්න එපා. ඒක නිසා ඒ ක්‍රියාකාරකම් ටික මේ විදිහට තියෙන් දෙන්න. බය වෙන්න එපා. හරිද? රචනාවක් එක්ක හොඳ ටියුට් එකක් දෙන්න ඊළඟ මාසය තුල. ඊළඟ මාසෙ මුලම. ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරගන්න. හොඳයි. ඔහොම ප්‍රශ්න අහන එක හොඳයි. ක්‍රියාකාරකම් අතෑරලා යනව නෙමෙයි. කලින් ඔයාලා දන්නවනේ එක පාඩකම ක්‍රියාකාරකමක් සර් අතෑරලා ගියේ නෑ. ඔක්කොම කරා. ඉතින් මේ විදියට අනිත් ටිකත් කළලා දෙනවා. මම ඔයාලා වෙනුවෙන් නිවැරදි සැලැස්මක් හදලා තියෙනවා. අද දවසේ කරන්න දීපු තේ ටියුට් එක තමයි. බොරු කියන්න ඕනේ නෑනේ. ටියුට් එක තමයි. නමුත් මේ වාතාවරණයත් එක්ක විදුලිය ගොඩාක් ප්‍රදේශවලට පුතේ විදුලිය විසන්දි වෙලා. ඉතින් මේ වැස්ස ඊළඟට සුලන් සහිත කාලගුණික තත්ත්වයේ සියල්ලක් එක්ක. ඉතින් ඒව මේවත් එක්ක පොඩ්ඩක් අර 6 වසරේ ටියුට් එක දාපු ගමන් දෙමාපියන් කෝල් දෙන්න ගත්තා. අනේ සර් කරන්ට් එක නෑ. එහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒක නිසා මම ඔයාලට ටියුට් එක නොදෑවේ. ඔයාලත් ඉතින් අනිවාර්යයෙන්ම මට කෝල් දීලා කියනවා නැත්නම් මැසේජ් කරනවා. අනේ සර් අද කරන්ට් එක නෑ. ටියුට් එකට මේව කරගන්න ඕනේ නෑ. ඉතින් ওই වගේ ගැටලු එනවනේ. ඉතින් ඒක නිසා අසාධාරණයක් වෙන්න තමයි හරි අවබෝධයෙන් වැඩ ටික මේ කරන්න හදන්නේ. නැත්තම් අද මම ඔයාලගේ ෂෙඩියුල් කරන් තිබ්බේ ටියුට් එකක් සාකච්ඡා කරන්න තමයි. නමුත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ අපිට ඒක සම්බන්ධව. අපි මේ ක්‍රියාකාරකම් බලමු. බය වෙන්න එපා. ගැටලුවක් තියෙනම් අහන්න ඕන වෙලාවක මම ඕන වෙලාවක පිළිතුරු දෙනවා. හේතුව තමයි මම කොයිලාකවත් ඔයාලව අතරමං කළා අතෑරලා යන්නේ නැහැ පුතේ. ඔයාලට හරිම දේ දෙන ගමන් තමයි වැඩ ටික කරගන්නේ. හරි අවබෝධයෙන් අපි වැඩ ටික බලමු. බලමු. හරි අවබෝධයෙන් බලමු අපි. හරි අවබෝධයෙන් බලන්න. කුලුවාහ ඉනේවෝම් ලියා ගන්න. දැන් සම්බන්ධ වෙච්ච අය කුලුවාහ ඉනේවෝම් කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. හරි අවබෝධයෙන් ලියා ගමු. කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. විරුප්පිය විලා විරුම්බිය විලා ඔන්රේ පට්‍රි කුලවුඩන් කලන්දුරෙයාඩුවෝම්. හරි අවබෝධයෙන් කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. ලියාගමු ඉක්මනට. කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. විරුම්බිය විලා ඔන්රේයි විරුම්බිය විලා ඔන්රේයි බලන්න. විරුම්බිය විලා ඔන්රේයි පට්‍රි කුළුවුඩන් කලන්දුරෙයාඩුවෝම්. හරි අවබෝධයෙන් කැමැතිම. හරි අවබෝධයෙන් කැමැතිම. කැමැතිම උත්සව එකක් ගැන. කැමැතිම උත්සව එකක් ගැන. හරි අවබෝධයෙන් ලියා ගන්න පුතේ. කැමැතිම උත්සව එකක් ගැන. කැමැතිම උත්සව එකක් ගැන. හරි අවබෝධයෙන් ලියා ගන්න පුතේ. කැමැතිම උත්සව එකක් ගැන කුළුවුඩන් කලන්දුරෙයාඩුවෝම් කණ්ඩායම සමග සාකච්ඡා කරමු. කණ්ඩායම සමග සාකච්ඡා කරමු. කුළුවුඩන් කලන්දුරෙයාඩුවෝම් කණ්ඩායම සමග සාකච්ඡා කරමු. කණ්ඩායම සමග සාකච්ඡා කරමු. කුළුවුඩන් කණ්ඩායම සමග සාකච්ඡා කරමු. ඔය මුඩන් කියන ප්‍රත්‍ය පුතේ ඉතාමත් වැදගත්. ඒකට හේතුව තමයි රාජ්‍ය සේවක විභාගවල වගේම සාමාන්‍ය පෙළ විභාගෙත් පුතේ අපි අපේ දරුවන්ට උගන්වනවා පුතේ ඔන්න ඔය විවිධාකාර ප්‍රත්‍යයන් පිළිබඳව. ඔය ඉතාමත් නෙවෙයි ඉතාමත් මමම වැදගත්. ඉතාමත් වැදගත්. හරිද? හොඳට අහගන්න. පුතේ කුළු කියන්නේ පුතේ කණ්ඩායම. කුළු කියන්නේ කණ්ඩායම. කුළු වුඩන්. වුඩන් කියන්නේ පුතේ සමග කියන ප්‍රත්‍ය. සමග. කුළු දන උඩන් කුළු වුඩන් කණ්ඩායම සමග. හරි අවබෝධෙන්. කණ්ඩායම සමග සාකච්ඡා කරමු. හරි අවබෝධෙන් බලන්න. කණ්ඩායම සමග සාකච්ඡා කරමු. කණ්ඩායම සමග
සාකච්ඡා කරමු. අච්චු පුතේ 105 වෙනි පිටුව පුතේ. 105 වෙනි පිටුව. අනේ සර් පිටුව කියන්නකෝ. අපි දාලා යන්න එපා. එවන මැසේජ්. හරි හරි හරි. කලබල යන්නේ හරි හරි වැඩ ටික කරගමු. හරි අවබෝධයෙන් බලන්න. කණ්ඩායම් කණ්ඩායම සමග සාකච්ඡා කරමු. අන්තිමට බලන්න පුතේ. කණ්ඩායම සමග සාකච්ඡා කරමු. අලියා ගන්නකෝ මම අයි මුලින් දැන් කියන්න. පොඩ්ඩක් ඉතින් තරහ වෙන්න එපා. ඉතින් ඔක්කොම දරුවන්ට වැඩ ටික කරන්න ඕනේ පුතේ. හරි අවබෝධයෙන් බලන්න. කුළුආහ ඉනේවෝම් කණ්ඩායම සමග එකතු වෙමු. හරි අවබෝධයෙන්. කුළුආහ කණ්ඩායම් ලෙස නැත්නම් කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. හරි අවබෝධයෙන්. කණ්ඩායම් ලෙස නැත්නම් කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. එකතු වෙමු. ඊළඟට හරි අවබෝධ sorry කණ්ඩායම් වශයෙන් එකතු වෙමු නැත්නම් කණ්ඩායම් ලෙස එකතු වෙමු. ඊළඟට විරුම්බිය විලා ඔන්රේ පට්‍රි කුළුවුඩන් කලන්දුරේ ආඩුවෝම්. බලමු පුතේ කැමැති උත්සවයක් ගැන හරි අවබෝධයෙන් ලියාගන්න. කැමැති උත්සවයක් ගැන කැමැති උත්සවයක් ගැන කුළුවුඩන් කලන්දුරේ ආඩුවෝම් කණ්ඩායම සමග සාකච්ඡා කරමු. කුළුවුඩන් කලන්දුරේ ආඩුවෝම් කණ්ඩායම සමග සාකච්ඡා කරමු. කණ්ඩායම සමග සාකච්ඡා කරමු. සාකච්ඡා කරමු. හරි අවබෝධයෙන් ලියාගන්න. සාකච්ඡා කරමු. ඊළඟට බලන්න. ඊළඟට ඒනේ යෝරුක්කුම් විලක්කුවෝම්. හරි අවබෝධයෙන් බලන්න පුතේ. ඒනේ යෝරුක්කුම් විලක්කුවෝම්. ඒනේ යෝරුක්කුම් අනෙක් අයටත්. හරි අවබෝධයෙන් අනෙක් අයටත් අනෙක් අයටත් අනෙක් අයටත් විලක්කුවෝම් විස්තර කරමු. අනෙක් අයටත් විස්තර කරමු. හරි මම අයිත් මුලින්දන් කියන්න ඕනද? අනේ සර් සිග්නල් නැති වෙලා මේ වහින වෙලාවේ එහෙමයි මැසේජ් එවන්නේ. හරි සර්. අනේ සර් සිග්නල් නැහැ වහින වෙලාවේ පොඩ්ඩක් හෙමින් කියන්න. එහෙමයි එවන්නේ. හරි හරි මං හෙමින් කියන අයිත් කියන්නම්. බැලු ලොකු වෙලාවක් යනවා ඉතින්. හරි අවබෝධෙන් අහන් ඉන්න. බලන්න කුළුආහ ඉනේවෝ කණ්ඩායම් ලෙස නැත්තම් කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. විරුම්බිය විලා ඔන්රේ පට්‍රි කුළුවුඩන් කලන්දුරේ ආඩුවෝම්. කැමැතිම උත්සවයක් ගැන කණ්ඩායම සමග සාකච්ඡා කරමු. කැමැතිම උත්සවයක් ගැන කණ්ඩායම සමග සාකච්ඡා කරමු. සාකච්ඡා කරමු. ඊළඟට ඒනෙයෝ රුක්කුම් විලක්කුවෝම්. ඒනෙයෝ රුක්කුම් අනෙක් අයටත් හරි අවබෝධයෙන් ලියාගන්. අනෙක් අයටත් විලක්කුවෝම් විස්තර කරමු. අනෙක් අයටත් විස්තර කරමු. අනෙක් අයටත් විස්තර කරමු. අනෙක් අයටත් විස්තර කරමු. අනෙක් අයටත් විස්තර කරමු. හරි මෙන්න මේක කරන්නේ. හරිද? නැත්තම් බලය උඩින් බලය මෙන්න මේක කරන්නේ. මෙන්න මේ ටික දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ. හරි අවබෝධයෙන් බලන්න පුතේ. හරි අවබෝධයෙන්. පළවෙනි එක විලාවින් පෙර උත්සවයේ නම. ලියාගන්න පළවෙනි එක. වේගයක් ඕනේ නැහැ. හරි අවබෝධයෙන් කර මේ මොකද දන්නවද? සිග්නල් ප්‍රශ්නේ තියෙනවනේ සියලු දෙනාටම. ඉතින් ඒක නිසා අපි හරි අවබෝධයෙන් බලමු මේක. බලන්න විලාවින් පෙර උත්සවයේ නම. හරි අවබෝධයෙන් බලන්න. උත්සවයේ නම. විලාවින් පෙර
උත්සවයේ නම හරි අවබෝධයෙන් කලබලයක් නෑ මං හිමින්ම කියන්නේ ඒකයි සිග්නල් ප්‍රශ්නේ තියෙන නිසා ගොඩක් දරුවන් කියනවා අනේ සර් පොඩ්ඩක් ඉන්නෝ සිග්නල් ගැටලුව තියෙන නිසා හරි හරි අවබෝධයෙන් බලමු හරි අවබෝධයෙන් අපි ඔය කතා කරන්නේ විලාක්කල් පාඩම පුතේ විලාක්කල් 8 වෙනි පාඩම කතා කරන්නේ අපි 8 වෙනි පාඩමේ අවසානයේ කතා කරන්නේ අයිත් නම් මං ඔය මැසේජ් වල රිප්ලයි කියන්නේ හරි නිකන් බොරුවට අහන්න එපා සම්බන්ධ වෙන්න ඕන වෙලාවට සිග්නල් පැටලුව තියෙන නිසා තමයි මම ගොඩක් දරුවන්ට ඔය කියුවේ අයිත් කියන්නේ නැහැ පුතේ හරි බලමු විලාවින් පෙර් උත්සවයේ නම විලාවින් පෙර් උත්සවයේ නම හරි අවබෝධයෙන් විලාවින් පෙර් උත්සවයේ නම ඊළඟට විලා එපෝදු නඩේයි පෙරුම් හරිම වැදගත් වචනයක් එපෝදු කියන වචනය බලන්න විලා එපෝදු නඩේයි පෙරුම් ලියාගමු උත්සවය හරි අවබෝධයෙන් උත්සවය උත්සවය විලා එපෝදු නඩේයි පෙරුම් උත්සවය එපෝදු නඩේයි පෙරුම් පවත්වන්නේ කවදාද හරි අවබෝධයෙන් ලියාගන්න උත්සවය පවත්වන්නේ කවදාද උත්සවය පවත්වන්නේ කවදාද උත්සවය පවත්වන්නේ කවදාද උත්සවය පවත්වන්නේ කවදාද විලා එපෝදු නඩේයි පෙරුම් උත්සවය පවත්වන්නේ කවදාද කවදාද තුන්වෙනි එක බලමු පුතේ යාරෝඩු කොණ්ඩාඩු වීර්හල් යාරෝඩු කොණ්ඩා බලන්න යාරෝඩු කොණ්ඩාඩු වීර්හල් හරිම ලේසි යාරෝඩු කා සමග යාරෝඩු කොණ්ඩාඩු වීර්හල් කා සමග යාරෝඩු කොණ්ඩාඩු වීර්හල් කා සමග ලියාගන්න හරි අවබෝධෙන් කා සමග හෙමින් කියන්නේ ඒකයි පුතේ කා සමග කොණ්ඩාඩු වීර්හල් සමරන්නේද කා සමග සමරන්නේද යාරෝඩු කොණ්ඩාඩු වීර්හල් කා සමග සමරන්නේද කා සමග සමරන්නේද කා සමග සමරන්නේද කා සමග සමරන්නේද හතරවෙනි එක විලාවිල් සෙයියුම් සෙට්පාඩුහල් බලන්න විලාවිල් සෙයියුම් සෙට්පාඩුහල් උත්සවයේ හරි අවබෝධයෙන් බලන්න විලාවිල් විලාවිල් උත්සවයේ සෙයියුම් සෙට්පාඩුහල් උත්සවයේ සිදු කරන ක්‍රියාකාරකම් හරි අවබෝධයෙන් බලන්න උත්සවයේ සිදු කරන ක්‍රියාකාරකම් උත්සවයේ සිදු කරන ක්‍රියාකාරකම් හරි අවබෝධයෙන් බලමු උත්සවයේ සිදු කරන ක්‍රියාකාරකම් උත්සවයේ සිදු කරන ක්‍රියාකාරකම් උත්සවයේ සිදු කරන ක්‍රියාකාරකම් ඊළඟට බලමු ඊළඟ එක විශේෂ අංශංගල් අංශංගල් විශේෂ ලියාගමු විශේෂ අංශංගල් අංග විශේෂ අංග හරි අවබෝධයෙන් බලමු පුතේ විශේෂ අංග විශේෂ අංග හරි මේ ටික ඩිස්කස් කළා මං කියන්නම් අයිමත් බලන්න එපා විශේෂ අංග
විශේෂ අංග ඔය දැන් කියන එක ඉඳන් ලියා ගන්න එතකොට හරි විශේෂ අංග වරහන් ඇතුලේ පළවෙනි එක බලන්න පුතේ උණව් කියන්නේ ආහාර උණව් ආහාර උණව් ආහාර උණව් ආහාර උණව් ආහාර උණව් ආහාර ඊළඟ එක විලෙයාට්ටු ක්‍රීඩා විලෙයාට්ටු ක්‍රීඩා විලෙයාට්ටු ක්‍රීඩා විලෙයාට්ටු ක්‍රීඩා විලෙයාට්ටු ක්‍රීඩා විලෙයාට්ටු ක්‍රීඩා ඊළඟට බලන අන්තිමට තියෙනවා කොළයි නිහල්චි කොළයි නිහල්චි කලා වැඩසටහන් කොළයි නිහල්චි කලා වැඩසටහන් හරි අවබෝධයෙන් පුතේ කොළයි නිහල්චි කලා වැඩසටහන් කලයි නිහල්චි කලා වැඩසටහන් කලයි නිහල්චි කලා වැඩසටහන් කලයි නිහල්චි කලා වැඩසටහන් කලයි නිහල්චි කලා වැඩසටහන් ඇත්තටම මහන්සි ඔයාලට හොම හොම කතා කර කර කතා කරන්න ගියාම ඒ කියන්නේ එකම වචනේ ගොඩාක් කතා කරන්න ගියාම ඇත්තටම මහන්සි ඒක නිසා මම පොඩ්ඩක් හිමින් කියන්නම් පුතේ නැත්තම් ප්‍රශ්නයක් කියලා කියන්නේ ඇත්තටම මට දැන් මේකෙන් පස්සේ නු ක්ලාස් එකක් තියෙනවා ඉතින් ඒ ක්ලාස් එක කරන්න බැරි නෝ ඔයාලට මෙහෙම කතා කරන්න කිව්වා හරිද ඒක නිසා මම හිමින් කියන්නම් වචන ටික හොඳට අහගෙන ලියා ගන්න හරි අන්තිම වචනය බලන්න වලර්කපඩුම් නට්පන් පුහල් අනුගමනය කරන හරි අවබෝධයෙන් ලියා ගන්න අනුගමනය කරන වලර්කපඩුම් නට් බලන්න වලර්කපඩුම් නට්පන් පුහල් අනුගමනය කරන සිරිත් විරිත් අනුගමනය කරන සිරිත් විරිත් අනුගමනය කරන සිරිත් විරිත් හරි අවබෝධෙන් අනුගමනය කරන සිරිත් විරිත් හරි මං අයිත් මුලින් ඉඳන් කියන්නම් ওই ටික සම්බන්ධව ඔය දැන් සම්බන්ධ වෙච්ච අය පොඩ්ඩක් ඉන්න පුතේ පොඩ්ඩක් අනිත් අය පොඩ්ඩක් ඉමු පොඩ්ඩක් හේතුව මේ වෙලාව ඇත්තටම අමාරුයි සිග්නල් වෙලා අමාරුයිනේ බලන්න අච්චි පොතේ 105 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 15 බලන්න කුළුවාහ ඉනේවෝ කණ්ඩායම් වශයෙන් එකතු වෙමු ඉක්මන් කරමු කණ්ඩායම් වශයෙන් එකතු වෙමු විරුම්බිය විලා ඔන්රේ පැට්‍රි කුළුවුඩන් කලන්දුරේ ආඩුවෝම් කැමැතිම උත්සවයක් ගැන හරි අවබෝධයෙන් ලියා ගන්න කැමැතිම උත්සවයක් ගැන කණ්ඩායම සමග සාකච්ඡා කරමු කණ්ඩායම සමග සාකච්ඡා කරමු කැමැතිම උත්සවයක් ගැන කණ්ඩායම සමග සාකච්ඡා කරමු සාකච්ඡා කරමු ඒනෙයෝ රුක්කොම් විලක්කුවෝම් අනෙක් අයටත් විලක්කුවෝම් විස්තර කරමු හරි අවබෝධේ අනෙක් අයටත් විස්තර කරමු අනෙක් අයටත් විස්තර කරමු අනෙක් අයටත් විස්තර කරමු හරි බලන්න අංක 1 විලාවින් පෙර උත්සවයේ නම හරි අවබෝධ ලියාගෙන ඉක්මන කලබලයක් ඕනේ නැහැ වැඩ කරමු හරියට හේතුව දැන් සිග්නල් ප්‍රශ්නේ තියෙනවා ගොඩාක් ඇත්තට මේක ප්‍රශ්නයක් නමුත් ඉතින් වැඩ කරන්න වෙනවා නේද විලාවින් පෙර
උත්සවයේ නම විලාවින් පෙර උත්සවයේ නම හරි අවබෝධයෙන් බලන්න විලාවින් පෙර උත්සවයේ නම විලාවින් පෙර උත්සවයේ නම විලාවින් පෙර උත්සවයේ නම විල් දෙවණියක විලා එපෝදු නඩේ පෙරොම් උත්සවය සමරන්නේ කවදාද තියා ගන්න උත්සවය සමරන්නේ කවදාද උත්සවය සමරන්නේ කවදාද උත්සවය සමරන්නේ කවදාද උත්සවය සමරන්නේ කවදාද තුන්වෙනි එක යාරෝඩු කොණ්ඩාඩු වීර්හල් යාරෝඩු යාර් කවුද ඕඩු කියන්නේ පුතේ සමග යාර් දන ඕඩු යාරෝඩු කා සමග ලියා ගන්න කා සමග කොණ්ඩාඩු වීර්හල් සමරන්නේද කා සමග සමරන්නේද කා සමග සමරන්නේද කා සමග සමරන්නේද තුන්වෙනි එක කා සමග සමරන්නේද හතරවෙනි එක පුතේ විලාවිල් සෙයියුම් සෙට් පාඩුහල් විලාවින් උත්සවයේ හරි අවබෝධයෙන් ලියා ගන්න උත්සවයේ සෙයියුම් සෙට් පාඩුහල් ලියා ගන්න පුතේ සිදු කරන ක්‍රියාකාරකම් උත්සවයේ සිදු කරන ක්‍රියාකාරකම් උත්සවයේ සිදු කරන ක්‍රියාකාරකම් උත්සවයේ සිදු කරන ක්‍රියාකාරකම් හතරවෙනි එක බලන්න විශේෂ අංශංගල් විශේෂ අංග ඉක්මන් කරමු විශේෂ අංශංගල් විශේෂ අංග විශේෂ අංශංගල් විශේෂ අංග විශේෂ අංග හරි එතෙන් එකක් වෙනකන් අපි සාකච්ඡා කළා තමා සිග්නල් ප්‍රශ්නයක් උනායිට මේ උනේ හරි ඔන්න ඕක අර ටියුට් එක තුල තියෙනවා ඉතින් අද හිතන් ඉදී ওই ටිකත් එක්ක ඔක්කොම කතා කරලා ඒ ටිකත් එක්ක ඔක්කොම කතා කරලා ඔයාලත් එක්ක පුතේ මේ පාඩම ඇත්තටම කළා ඉවර කරන්න නමුත් ඉතින් ප්‍රශ්නයක් නිසා ඒකට තව මම දෙයක් දුන්නොත් ඒක තව ගැටලුවක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔයාලා ටියුට් එක නොදුන්නේ. ඒක අපි ලබන සතියේ සාකච්ඡා කළා. බලමු. හිතන්න එපා මුකුත් මේ ක්‍රියාකාරකම. හොඳට අහගන්න. මේ පාඩමේ ක්‍රියාකාරකම් අංක 14, ක්‍රියාකාරකම් අංක 15, ඊළඟට ක්‍රියාකාරකම් අංක අර දිනයන් ලියන ටික අන්න ඒ ටික සියල්ලක් මේ ටියුට් එක තුල තියෙනවා. ඒක නිසා අපි ලබන සතියේ ඒ ටික සාකච්ඡා කරමු කිසි ගැටලුවකින් තොරව. දැන් බලන්න අච්චු පොතේ 106 වෙනි පිටුව ඉක්මන් කරමු 106 වෙනි පිටුව සෙවිමඩුප්පෝම් සවන් දෙමු ඉක්මන් කරන් සෙවිමඩුප්පෝම් සවන් දෙමු අච්චු පොතේ 106 වෙනි පිටුව ඉක්මන් කරන්න සෙවිමඩුප්පෝම් සවන් දෙමු සෙවිමඩුප්පෝම් සවන් දෙමු උච්චරිප්පෝම් උච්චාරණය කරමු සෙවිමඩුප්පෝම් සවන් දෙමු උච්චරිප්පෝම් උච්චාරණය කරමු හරි අවබෝධයෙන් පුතේ සෙවිමඩුප්පෝම් සවන් දෙමු උච්චරිප්පෝම් උච්චාරණය කරමු බලන්න පළවෙනි වචනය පන්දු කියන්නේ පන්දුව
ලියාගන්න ඉක්මනට පන්දු කියන්නේ පන්දුව ඇල ඉරක් දාලා ලියාගමු බෝලය කියලා. ඉතමත් වැදගත් පන්දුව ඇල ඉරක් දාලා බෝලය පන්දුව ඇල ඉරක් දාලා බෝලය දෙකම ලියාගන්න පන්දුව ඇල ඉරක් දාලා බෝලය දෙකම ලියාගන්න හරිය අවබෝධෙන් දෙවනි වචනය පුත්තාණ්ඩු අලුත් අවුරුද්ද 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 ඊළඟට පණ්ඩිගෙයි උත්සවය පණ්ඩිගෙයි උත්සවය පණ්ඩිගෙයි උත්සවය හරි අවබෝධයෙන් බලන්න පණ්ඩිගෙයි උත්සවය පණ්ඩිගෙයි උත්සවය පණ්ඩිගෙයි උත්සවය පණ්ඩිගෙයි උත්සවය ඊළඟට පූෂෙයි පූජාව පූෂෙයි පූජාව හරි අවබෝධයෙන් බලන්න පූෂෙයි පූජාව 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 ඊළඟට තයිපොංගල් තයිපොංගල් ලියාගන්න ඉක්මනට තයිපොංගල් 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 ඊළඟට පුතේ ඊළඟ වචන ටික බලමු මේ පැත්තේ තියෙන මේ බලන්න හරි අවබෝධයෙන් මෙන්න මේ වචන ටික බලමු අපි බලන්න කුම්බම් පිළිගැනීමේ කලය 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 ඊළඟට තම්බි කියන්නේ මල්ලි තම්බි කියන්නේ මල්ලි තම්බි කියන්නේ මල්ලි සම්බල් කියන්නේ සම්බෝල සම්බල් කියන්නේ සම්බෝල සම්බල් සම්බෝල සම්බල් සම්බෝල සම්බල් සම්බෝල හරි ඔන්න ඕක ඉතාමත් වැදගත්
වචන ටික ඒ පිළිබඳ අවබෝධය හොඳට තියාගන්න හේතුව තමයි අක්ෂර වින්‍යාස ප්‍රශ්නයකට අහන්න පුළුවන් නැත්නම් පින්වරුන් තමිල් ෂොට් වල උකාණ පොරුත්තමාන සිංහල ෂොට් හැලයි එළුදුහ කියලා අහන්න පුළුවන් තේරුණාද පහත සඳහන් දෙමළ වචන වලට ගැලපෙන සිංහල වචන ලියා දක්වන්න කියලා අහලා තියෙනවා ප්‍රශ්න වල ඉතින් ඒවට ඕවා හොඳට පාඩම් කරගන්න ඉතාමත්ම වැදගත් වේ ඉදිරියට ක්‍රියාකාරකම් කරගෙන යද්දී හරි අයිත් පෙළ ගන්න පුතේ 105 වෙනි පිටුව පොඩ්ඩක් ඊළඟ පිටුව පෙළක 105 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් අංක 14 අපි ඉන්ස්ට්‍රක්ෂන් ටිකේ තේරුම් ටික ලියාගමු එතකොට අපිට ඉතාමත් පහසුවෙන් වැඩ ටික කරගන්න පුළුවන් බලන්න ක්‍රියාකාරකම් අංක 14 අච්චු පොතේ 105 වෙනි පිටුව බලමු 105 වෙනි පිටුව පින්වරු විනේ චොට්ටලේ වයිතු විනා විනා වාක්‍යංගලේ උරුවාක්කුවෝම් බලන්න පුතේ හරි අවබෝධෙන් පින්වරුම් විනේ චොට්ටලේ පහත දී ඇති හරි අවබෝධෙන් ලියාගමු කලබලයක් ඕනේ නැහැ සිග්නල් ප්‍රශ්නේ තියෙනවනේ හරි අවබෝධෙන් බලමු පහත දී ඇති පහත දී ඇති විනේ චොට්ටලේ ප්‍රශ්න පද යොදා හරි අවබෝධෙන් ප්‍රශ්න පද යොදා පහත දී ඇති ප්‍රශ්න පද යොදා පහත දී ඇති ප්‍රශ්න පද යොදා පහත දී ඇති ප්‍රශ්න පද යොදා විනා වාක්‍යංගලයි උරවාක්කුවෝම් ප්‍රශ්න වාක්‍ය තනමු පහත දී ඇති ප්‍රශ්න පද යොදා ප්‍රශ්න වාක්‍ය තනමු ප්‍රශ්න වාක්‍ය තනමු හරි අවබෝධේ ප්‍රශ්න වාක්‍ය තනමු ප්‍රශ්න වාක්‍ය තනමු ප්‍රශ්න වාක්‍ය තනමු හරි එතෙන්ට ඒ ටික විතරක් ලියාගෙන දැන් සර් ස්ක්‍රීන් එකේ දානවා වාක්‍ය ටික දැන් ගන්න ටග් ගාලා ඔයාලා නෝට් ලියන පොත ඉක්මන් කරන් ඔයාලගේ සිද්ධාන්ත ලියන පොත අරගෙන දිනේ දා ගන්න ඉක්මන්ට ඉක්මන් කරන්න හරි අවබෝධයෙන් අද මේ පාඩම අවසන් කරනවා ඒ වගේම ඔයාලට සිලබස් එක තුල වැදගත් වාක්‍ය ටිකක් තියෙනවා කතා කරන්න හොඳ වාක්‍ය ටිකක් පුංචි යන්න ඒ ටික අපි ටග් ගාලා ලියාගෙන තේරුම් ටික ලියාගමු අපි හරි අවබෝධයෙන් අද පාඩම කතා කරලා ඉවර කරනවා ලබන සතිය තුල අලුත් ටියුට් එක තුල මේ ක්‍රියාකාරකම් ටිකට අදාළ පිළිතුරු ටික තියෙනවා එතකොට ඒක කිසි ගැටුවකින් තොරව ඔයාලට යොදා ගන්න පුළුවන් ඔයාලගේ අධ්‍යාපන කටයුතු සඳහා අද දුන්නේ නැත්තේ අර ප්‍රශ්නය නිසා දැනුත් මං හිතන්නේ ගොරවනවා ගොඩක් ප්‍රදේශ වලට වැස්සත් එක්ක ඉතින් මේ ප්‍රමාණය සම්බන්ධ වෙච්ච එක නැත්තරම සතුටුයි ටක් දාලා සිද්ධාන්ත පොත අරන් අත් දිනේ දා ගන්න ඉක්මන් කරන් ඉක්මන් කරමු හරි අවබෝධයෙන් සිද්ධාන්ත පොත අරන් අ දිනේ දාගෙන දිනේ දාගෙන හරි දිනේ දාගෙන ඉවරයිලා සර් ඔන්න ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන වාක්‍ය ටික ගන්න ලියලා ගන්න වාක්‍යංගලයේ එළදුවෝම් කියලා ලියන්නේ මන්ට ලියලා ටග් ගාලා මේ වාක්‍යයට ටග් ගාලා ලියන්න ඔන්න ඔය වාක්‍යයට ටග් ගාලා ලියන්න හරි අවබෝධෙන් ටග් ගාලා ඔන්න ඔය වාක්‍යයට ලියන්න මම දෙන්නම් පුතේ විනාඩි 10ක් 10ක් මදිද ආ විනාඩි 10ක් දෙන්නම්කෝ ඉක්මන් කරලා ලියන්න ඉක්මන් කරලා වාක්‍යයට ලියා ගන්න ඉස්සරහින් තේරුම ලියන්නත් ඉඩ තියා ගන්න ඒ තරමට වැදගත් ටොපික් එක ලියා ගන්න වාක්‍යංගලයේ එළදුවෝම් කියලා එයිට යටින් ටග් ගාලා නාන් නෝඩු හින්රේන් නාන් නාඩු හින්රේන් කියලා ටග් ගාලා වාක්‍යට ලියා ගන්න ඉදිරියෙන් තේරුම් ටික ලියන්නත් ඉඩ තියා ගන්න තව විනාඩි 10කින් අපි ඔය ටික සාකච්ඡා කරන්න පටන් ගමු ඉක්මක් කරලා ලියා ගන්න විනාඩි 10ක් මතිනම් දෙන්නම් විනාඩි සාමාන්‍යයෙන් 15ක් විතර දෙන්නම් හේතුව මම ඔය දේ කරන්නේ අද ඔය සම්බන්ධ වෙච්ච අයට අසාධාරණයක් නොවෙන්න හේතුව තමයි
දැන් ගොඩක් අය මට මැසේජ් කරලා තිනවා සර් අපේ පැත්තට හයියෙන් වහිනවා නමුත් අපිට පාඩම නැතුව යන්න බෑ කියලා. අන්න ඒක නිසා ඔය ටග් ගාලා ඔය වාක්‍ය ටික ලියාගෙන අපි ඔබ ඩිස්කස් කරමු. අද පාඩමත් ඉවර අවසන් කරනවා පොඩ්ඩක් පායයි කියලා මං හිතනවා පුතේ ඔයාලගේ ප්‍රදේශවල මම දන්නේ නැහැ කොහොම වහිනවද කියලා. නමුත් අපේ ප්‍රදේශවල නම් තාම වහින්නේ නැහැ. නමුත් ඉතින් අපි හැමදේම බලන්න ඕන ටග් ගාලා ඔය ටික ලියාගන්න ඉක්මනට. හරි අවබෝධයෙන් ලියා ගන්න පුතේ කලබලයක් නැහැ. ඔය ඔයාලගේ ගැටලුව නිසා තමයි මම ඔයගෙ කුංචි විකල්පයක් දෙන්නේ. හේතුව තමයි පන්තිය වේලාසන නතර කරන්න බෑ පුතේ. හේතුව නතර කරොත් ඔයාලට මට දෙන්න අමතර දවසක් නැති වෙනවා. අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක නිසා තමයි නැත්තම් මට පන්තිය නතර කරන්න එක මහලු දෙයක් නෙමෙයි. නමුත් අපිට වැඩ ගොඩාක් තියෙනවා කරගන්න. කුංචි කාලයක් තියෙන. ඉතින් හරි අවබෝධයෙන් අපි වැඩ ටික කරමු. හරි අවබෝධයෙන් ලියා ගන්න. හරි අවබෝධයෙන් ලියා ගන්න පුතේ ඔය වාක්‍ය ටික දුන්න වෙලාවෙන් ප්‍රයෝජනය ගන්න වෙන වැඩ කරන්න එපා පුතේ හරිද දැන් ගොඩක් දරුව හිතනවා ඇති සර් අච්චු පොතේ විතරයි නෝට් ලියවන්නේ නැහැ ඔයාලට මේ පුංචි කාලයක් තියෙන්නේ නැත්නම් අපි පාඩමෙන් පාඩම කරගෙන යද්දී නම් පාඩමෙන් පාඩමට අපි කරගෙන යනවා නම් අපි මෙහෙමයි පාඩමෙන් පාඩමට අපි කරගෙන යනවා නම් අපි ඉක්මනටම සිද්ධාන්තමය කරුණු ලියමින් තමයි අපි හරි අවබෝධයෙන් ලියන්නේ. ඉතින් පුතේ ඒක නිසා ඔය කියන දේවල් හොඳට පාවිච්චි කරගන්න. ওই වගේ දේවල් ඉතාමත් වැදගත් වාර විභාගයට. ඔබ 7 වසරේ දැන් ඉන්නේ. 6 වසරේ වර්ෂාවසාන ප්‍රශ්න පත්‍රයට මූණ දුන්නා නම් ඔබ දන්නවා ඔන්නෝව කොච්චර වැදගත් වෙනවද කියලා. හරි අවබෝධෙන් හොඳට වැඩ ටික කරන්න මම දුන්න වෙලාව ටග් ගාලා ලියන්න තාම වෙලා ඉවර නෑ පුතේ හරි අවබෝධෙන් ලියන්න ලියලි ඉවර වෙලා හෑන්ඩ් රේස් එකක් දාන්න සියලු දෙනා ඔයාලගේ ගැටලුවට පිළියමක් තමයි දුන්නේ නැත්තම් කියන එක හෙන්නේ නෑ සර් අනේ වහිනවා සර් එහෙමනේ මැසේජ් යවන්නේ හරි අවබෝධෙන් ලියන්න ඉක්මනට අපි තේරුම සාකච්ඡා කරමු තා ටිකකින්
උතේ හරි අවබෝධයෙන් ලියා ගන්න. හරි අවබෝධයෙන් ලියා ගන්න. ඔය වාක්‍ය ටික ස්ක්‍රීන් එකේ තියෙන වාක්‍ය ටික ලියා ගන්න. මට ඔයාලට ටියුට් එක දෙන්න උන් නැත්තේ ඔන්න ඔය ප්‍රශ්නේ නිසා. ප්‍රදේශ වලට ගොඩාක් විදුලිය නැහැ. ඉතින් ඒක නිසා අර 6 වසරේ ටියුට් එක දාපු ගමන් දෙමාපියන් වගේම දරුවනොත් මැසේජ් කරා කෝල් කරලා කිව්වා අනේ සර් ටියුට් එක print out කරගන්න විදියක් නැහැ. ඉතින් ඒ ගැටලුවත් එක්ක ඉතින් පුතේ එහෙම වෙද්දි ඔයාලට දෑවත් ඉතින් ඔයාලටත් ඒකම තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ටියුට් එක නොදුන්නේ. මේ පාඩම අද ඉවර කරන්න ඕන මම ඔයාලගේ ටයිමින් එකට ෂෙඩියුල් එකට හදාගෙන තියෙන යන්නේ මේ විදියට ටක් ගාලා ඔය ටික ලියා ගන්න ඉක්මනට වාක්‍ය ටික තාමත් වැදගත්. ඔවා තමයි විභාග වලට හැදෙන ප්‍රශ්න හැදෙන ගස් තාමත් වැදගත්. මහා රුක්ෂ මූලයන් තමයි පුතේ ඔය විභාග වලට හැදෙන ප්‍රශ්න වල තියෙන ඕවා. හරි අවබෝධයෙන් ලියා ගන්න. අපි ඩිස්කස් එක පටන් ගමු තා ටිකකින් ඉක්මන් කරන්න. සියලු දෙනා ඉක්මන් කරමු පොඩ්ඩක් හරි අවබෝධයෙන්. ඔය පුතේ හොඳට අහගන්න අනිත් දේ තමයි ඔය ටියුට් එක. ඔය ටියුට් එක ඔයාලට හදපු ටියුට් එකක් නෙමෙයි. ඔය ටියුට් එකේ තියෙන ඔය වාක්‍ය ටික මම වෙන ටියුට් එක තියෙන දෙයක් තමයි දුන්නේ. ඉතින් ඒක නිසා ඔය ටියුට් එක දෙයි කියලා හිතන්න එපා ඔයාලා කොවිලාකවත්. හරිද ඔය වාක්‍ය ටික ඔයාලට දෙන්න ඕන නිසා තමයි ඔය ටියුට් එක ස්ක්‍රීන් එකේ දාලා ඔයාලට ලියවන්නේ. තමන් තා වෙලාව තියෙනවා. තා වෙලාව දුන්නනේ. ටක් ගාලා ලියා ගන්න. ඉක්මන් කරන් ඩියලි ඉවර නම් හෑන්ඩ් රේස් එකක් දාන්න. එතකොට සර් දන්නවා ඔයාලා ලියලා ඉවරයි කියලා. ඉක්මනට ප්‍රයෝජනයක් ගන්න ඕකෙන්. හරිද?
ඉක්මන් කරමු සියලු දෙනාම. හරි අවබෝධයෙන් කිසි කලබලයක් නැහැ අපිට. හොඳට ලියාගන්න. හරි. ඉවරයි නේද ගොඩක් අය? හරි. අපි එහෙනම් තව විනාඩි දෙකක් දෙන්නම් කොකට. තව දෙකක් දෙන්නම් විනාඩි දෙකක්. 2 minutes. තව විනාඩි දෙකක් දෙන්නම්. ඔය දෙන එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුතේ නැත්නම් අපරාධයක්. දැන් ඔය ගොඩක් අය මට මැසේජ් කරනවා දැන් මම ඒ ටික බැලුවේ. සර් අනේ සර් වහිනවා නමුත් සර් පන්ති අනේ එහෙනම් නවත්තන්න සර් මම ඊට පස්සේ මම එක දරුවෙක්ගෙන් අහුවා ඇයි පුතේ එහෙම කියන්නේ කියලා. සර් වීඩියෝ එක බලුවට කියනට වඩා සර් මෙහෙම ගන්නකොට තේරෙනවා හොඳට. ඒක නිසා අපිට නැති වුණොත් පාඩුවක් නේ සර්. ඉතින් ඒක නිසා මේ දරුවන්ගේ ඇත්තටම මාරු උනන්දුවක් තියෙනවා. ඉතින් ඒක නිසා තමා මට දැන් එලාසන ක්ලාස් එක නතර කරොත් දෙන්න ටයිම් එකක් නැහැ. ඒ ගැටලුව තියෙනවා ගොඩක්ම. ඉතින් ඒක නිසා මේ වැඩ ටික කරගමු හරි අවබෝධයෙන්. හරි නේද? හරි. අපි බලමු පුතේ ලියා ගන්න තේරුම වාක්‍යංගලෙ යෙලුදුවෝම් වාක්‍ය ලියමු. ලියා ගන්න වාක්‍යංගලෙ යෙලුදුවෝම් වාක්‍ය ලියමු. හරි අවබෝධයෙන් වාක්‍යංගලෙ යෙලුදුවෝම් වාක්‍ය ලියමු. ලියා ගන්න වාක්‍යංගලෙ යෙලුදුවෝම් වාක්‍ය ලියමු. වාක්‍යංගලෙ යෙලුදුවෝම් වාක්‍ය ලියමු. පළවෙනි වාක්‍ය හොඳට අහගන්න. හොඳට අහගන්න. හරිද? පුතේ දැන් මෙහෙමයි. සිංහල භාෂාවේ වගේම දෙමළ භාෂාව තුලත් තියෙනවා සර්වනාම පද කියලා කොටසක්. මොනවාද? සර්වනාම පද කියලා කොටසක් තියෙනවා. සිංහලෙන් නම් බැලුවොත් මම, අපි, නුඹ නැත්නම් ඔබ, ඊළඟට ඔබලා නැත්නම් නුඹලා, ඔහු, ඇය, ඔවුහු, ඌ, මූ, එය, ඒවා, මේවා යනාදී විදියට පුතේ සර්වනාම පද රාශියක් පවතිනවා. පැහැදිලිද? අන්න ඒ සර්වනාම පද වගේ දෙමළ භාෂාව තුලත් සර්වනාම පද ගණනාවක් පවතිනවා. නාන් නාංගල්, නී නීංගල්, අවන් අවල් අවර් අවර්හල්, අදු ඉදු අවෙයි ඉවෙයි යනාදී විදියට පුතේ සර්වනාම පද ගණනාවක් දෙමළ භාෂාව තුල පවතිනවා. ඔන්න ඕව තමයි පුතේ ඔයාලට වාර විභාගයට එන ව්‍යාකරණ කොටස් කියලා කියන්නේ. අන්න ඔය ව්‍යාකරණ කොටස් වලට ආරම්භයක් ගන්න තමයි කොටිතුවක් උස ඔයාලගේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ප්‍රශ්නය ඔයාලට දුන්නේ. හරි අවබෝධයෙන් අපි බලමු මොනවාද මේ වාක්‍ය කියලා. පළවෙනි වාක්‍ය පුතේ නාන් ඕඩු හින්රේන් මම දුවමි. ලියාගන්න පළවෙනි වාක්‍ය. නාන් ඕඩු හින්රේන් මම දුවමි. හරි අවබෝධයෙන් නාන් ඕඩු හින්රේන් මම දුවමි. නාන් ඕඩු හින්රේන් මම දුවමි. මම දුවමි. නාන් ඕඩු හින්රේන් මම දුවමි. දෙවනි එක නාන් ආඩු හින්රේන් මම නටමි. නාන් ආඩු හින්රේන් මම නටමි. හරි අවබෝධෙන් ලියාගන්න. නාන් ආඩු හින්රේන් මම නටමි. නාන් ආඩු හින්රේන් මම නටමි. නාන් ආඩු හින්රේන් මම නටමි. ඊළඟ එක පුතේ නාන් පාඩු හින්රේන් මම ගයමි. 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 හරි. ඔන්න ඔය ටික ඔතෙන් එකක් බලලා තා පොඩ්ඩක් හොඳට අහගන්න. ඉතාමත්ම වැදගත් දෙයක් කියලා දෙන්න හදන්නේ.
පුතේ දෙමළ භාෂාවත් භාෂාවක් තමයි සිංහල භාෂාව වගේම. ඔබ දන්නවා සිංහල භාෂාවේ ප්‍රධාන කාල ભેදය කීයද? කාල ભેදේ ආකාර 3යි. කාල ભેදේ ආකාර 3යි. අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල විදියට අපිට මේ කාල ભેද 3 හරි අවබෝධයෙන් බෙදන්න පුළුවන්. පළවෙනි එක අතීත කාල. හෙවත් ඉරන්ද කාලම් අතීත කාලය. දෙවැනි එක වර්තමාන කාල නිහල් කාලම් වර්තමාන කාල තුන්වැනි එක පුතේ එදිර් කාලම් අනාගත කාල හරීම නියමයි පට්ට නියමයි අපි හොඳට බලමු ඉරන්ද කාලම් නිහල් කාලම් එදිර් කාලම් නැවතත් ඉරන්ද කාලම් නිහල් කාලම් එදිර් කාලම් කියලා අපිට කාල ભેද ආකාර තුනකට බෙදන්න පුළුවන් හොඳට අහගන්න ඉතාමත් වැදගත් අන්න ඒ කාල ભેදයේ ආකාර තුනෙන් ඔන්න ඔය ස්ක්‍රීන් එකේ දාලා තියෙන වාක්‍යයට නිර්මාණය කරලා තියෙන්නේ පුතේ නිහල් කාලම් වලින් එහෙම කවර පැහැදිලි නැද්ද නිහල් කාලම් නැත්තම් වර්තමාන කාල වලින් තමයි පුතේ ඔය ස්ක්‍රීන් එකේ දාලා තියෙන ඔන්න ඔය වාක්‍ය ටික නිර්මාණය කරලා තියෙන්නේ අපි හරිය අවබෝධයෙන් බලමු නාන් සාප්පිඩු හින්රේන් මම කමි නාන් සාප්පිඩු හින්රේන් මම කමි ලියා ගන්න නාන් සාප්පිඩු හින්රේන් මම කමි මම කමි මම කමි ඊළඟට නාන් එළුදු හින්රේන් මම ලියමි නාන් එළුදු හින්රේන් මම ලියමි මම ලියමි මම ලියමි හයවැනි එක නාන් සිරික්කින් රේන් මම සිනාසෙමි 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 ඊළඟට නාන් කුඩික්කින් රේන් මම බොමි 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 මම බොමි අන්තිම එක නාන් වසික්කින් රේන් මම කියවමි නාන් වසික්කින් රේන් මම කියවමි මම කියවමි මම කියවමි හරි අවබෝධයෙන් හරි මම කියවමි හරි එතකොට පුතේ ඔන්න ඔය ස්ක්‍රීන් එකේ දාපු ඒ වචන ටික ඉතාලම වාක්‍ය ටික ඉතාලමත් වැදගත් පුතේ ඔයාලට අනිවාර්යෙන්ම හොඳට මතක තියාගන්න හේතුව තමයි මම ඔතෙන්ට ඒ ටික ලියන්න දුන්නේ ඔයාලට අපිට දැන් ඉදිරියට කතා කරන්න තියෙනවා අනාගත කාල සම්බන්ධව කතා කරන්න තියෙනවා අපි අතීත කාලය සම්බන්ධව පුතේ කතා කරන්න ඉදිරියට තව
ඉදිරියේදී තව තියෙනවා අපිට කතා කරන්න අනාගත කාල සම්බන්ධව. ඉතින් ඔය අනාගත කාල කාල වේදයට ආරම්භයක් තමයි කොඩි තුවක්කුස ඔයාලට ඔන්න ඔය වාක්‍ය ටිකෙන් ලබා දුන්නේ. හරි අවබෝධයෙන් හරිම නියමයි පට්ට නියමයි කියලා අච්චු පොතේ පෙළ ගන්න 100 වෙනි පිටුව ඉක්මන් කරන්න. අච්චු පොතේ 100 වෙනි පිටුව ඉක්මනට පෙළ ගන්න. अंक मातृकाव ඔබ දන්නවා අවුරුද්ද බැලුවොත් ඒ අවුරුද්ද තුල නෑ නිකන් මුලින්ම බලමුකෝ අපි දැන් ඔයාලා සාමාන්‍යයෙන් ඔය කාලය කියන මාත්‍රිකාව බැලුවට පස්සේ කාලය බැලුවොත් තප්පර විනාඩි නැත්නම් මිනිත්තු ඊළඟට පැය දවස සති මාස අවුරුදු අන්නේ විදියට අපිට ඒ කාලය බලන්න පුළුවන් බලන්න නැවතත් තත්පර විනාඩි පැය දවස් මාස නෑ sorry සති මාස අවුරුදු කියලා විදියට අපිට බෙදන්න පුළුවන් ඔන්න ඕකේ දවස් සහ මාස කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක් අපිට මෙන්න මේ පාඩමේ ඉතුරු ටික සාකච්ඡා කරගන්න. ඇයි ඒ ටික වැදගත් වෙන්නේ? මොකද වැදගත් වෙන්නේ? හේතුව තමයි පුතේ හොඳට අහගන්න. හොඳට අහගන්න. ඔබ දන්නවා පුතේ දෙමළ භාෂාව තුළ ඇත්තටම සිංහල භාෂාවත් එක්ක ගොඩක් සමීප සම්බන්ධතා රාශියක් පවතිනවා. ඉතින් මේ සමීප සම්බන්ධතාත් එක්ක අපිට දෙමළ දෙමළ විදියටත් සිංහල සිංහල විදියටත් අපිට දෙආකාරයකින් අධ්‍යයනය කරන්න පුළුවන්. නමුත් මගේ පුතේ අපිට තාමත් පහසුවෙන් මේ දෙකම එකක් විදියට ඉගෙන ගත්තොත් කොච්චර සරල වෙයිද නේද? අන්න ඒ විදියට තමයි ඔයාලට මෙන්න මේ කොටස කියලා දෙන්න හදන්නේ. හරීම වැදගත්. හරි. දැන් පුතේ දවස් සහ පැය වගේම සති සහ මාස ඉතාමත්ම වැදගත් මේ කොටසට ඒක මම කලිනුත් කිව්වා අවුරුද්දක් බැලුවොත් මාස කීයක් තියද මාස කීයක් තියද මාස දන්න මයි කියන්නේ අවුරුද්දට මාස කීයක් තියනවද කියලා දන්න අය අත උස්සන බලන්න හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න අයියෝ කඩවලේ දන්නේ නැද්ද දන්නේ දන්නවා නියමයි හොඳයි ඔබ දන්නවා පුතේ අවුරුද්දට මාස 12ක් තියෙනවා බලමු අපි මුල ඉඳන් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියලා අපිට මාස 12ක් පුතේ බලන්න පුළුවන් සිංහල භාෂාව තුල සිංහල භාෂාව තුල ඒක බලන්න පුළුවන් අයිත් බලමුකෝ අපි ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජුනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් අන්න ඒ විදියට අපිට මාස 12ක් තියෙනවා කියලා අපි දන්නවා හොඳටම ඉතින් පුතේ අන්න මේ මාස 12 වගේම අපි දැන් සාමාන්‍යයෙන් අවුරුද්දේ තියෙන දවසක් කියන්නේ කොහොමද 2021 10යි අද කවද්ද බලන්න අද මේ මාසය යන්නේ ඔක්තෝබර් මාසය 2021 ඔක්තෝබර් 29 අද බලන්නෝ කියන විදිය
ඔක්තෝම්බර් බලන්න 2021 ඔක්තෝම්බර් 29 අපි ඕක සරලව කියනවා මෙන්න මෙහෙම 2021යි 10යි 21 කියලා අන්න ඒ විදියට තමයි පුතේ මෙන්න මේ ක්‍රියාකාරකම් ටික හරි අවබෝධෙන් කරගෙන යන්න තියෙන්නේ හොඳට මතක තියාගන්න ඒ වගේම තමයි ඔබට ඉතාමත් පහසුයි මේකේ දීලා තියෙන මාස ක්‍රමයට අනුව දෙමළෙන් මාස ටික මතක තියාගන්න නැත්නම් අපි සාමාන්‍යයෙන් ජනවාරි මාසෙට කියන්නේ තයි මාසි පංගුනි සිත්තිරේ වෛකාසි අන්න ඒ විදියට අපි මාස 12 දෙමළෙන් කතා කරනවා නමුත් මෙතන ඔයාලගේ ටීචර්ස් ගයිඩ් එක තුල කියලා තියෙනවා දරුවන්ට මෙන්න මේ අච්චු පොතේ දීලා තියෙන මේ බලන්න අච්චුපොත බලන්නකො අච්චුපොතේ 100 sorry අච්චුපොතේ 97 වෙනි පිටුවේ දීලා තියෙනවා මෙන්න මේ මාස 12ට කියන නම් අන්නේ විදියට අපේ දරුවන්ට හොඳට පුරුදු වෙන්න කියලා තමයි කියන්නේ ටීචර්ස් ගයිඩ් එක තුල කියලා තියෙනවා හේතුව තමයි ඔබ අටෙන් පස් ඉගෙන ගන්නේ ජනවාරි වලට ජනවාරි නෙමෙයි තයි පෙබරවාරි මාසි මාර්තු පංගුනි අප්‍රේල් සිත්තිරේ අන්නේ විදියට පුතේ විදියට මාස 12 අපි කතා කරනවා මම ඒ ටික දැන් කතා කරන්නේ නැහැ ලොකු වෙලාවක් යන නිසා හරි අවබෝධයෙන් අපි ඒ ටික ග්‍රහණය කරගන්න ඕන හරි ඒ සිග්නල් ගැටලුවක් තියෙනවනේ නැත්තම් මම දරුවන්ගෙන් අහනවා පුතේ මම දවස මම අවුරුද්දේ මාස 12 න් අහනවා ඔයාලට දවසක් කියනවා සාමාන්‍යයෙන් එහෙමයි මම අනිත් පන්තියලා හැමෝගෙම වැඩ කරේ ඉතින් මේ නමුත් ඔයාලට ওই සිග්නල් ප්‍රශ්නේ තියෙන නිසා මම ඒක අහන්න යන්නේ අපිටක් ගාලා ක්‍රියාකාරකම ඩිස්කස් කරමු අච්චු පොතේ 100 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 6 බලන්න හරිය අවබෝධෙන් ආසිරියර් දිනකලෙයි කූර එලුදුවෝම් බලමු පුතේ ආසිරියර් දිනකලෙයි ආසිරියර් 30 දිහලෙයි ආසිරියර් 30 දිහලෙයි කූර එලුදුවෝම් ලියාගමු තේරුම ගුරුතුමා හරි අවබෝධයෙන් ලියාගන්න ආසිරියර් 30 දිහලෙයි කූර එලුදුවෝම් ලියාගමු පුතේ ගුරුතුමා දිනයක් පැවසූ විට ලියමු ගුරුතුමා දිනයක් පැවසූ විට ලියමු හරි අවබෝධයෙන් ගුරුතුමා දිනයක් පැවසූ විට ලියමු ගුරුතුමා දිනයක් පැවසූ විට ලියමු හරි ඔන්න ඔය විදියට ඔයාලා දින ටිකක් ලියන්න පුළුවන් දින ටිකක් ලියන්න පුළුවන් ඒ විදිහට ඔයාලා දින ටිකක් කියන්නේ ඒ වටින් ඇත්තටම පුතේ වෙලාව නාස්ති කරන එක අපරාධයක් වෙලාව නාස්ති කරනවා කියලා කියන්නේ ඇත්තටම අපිට අයිමත් ගන්න බැරි දෙයක්නේ ඉතින් ඒක නිසා ඒ ටික ඔයාලට දැන් කරන්න පුළුවන් හේතුව දැන් සර් කිව්වා වගේ ඔයාලා ලියන්න 2.5 කියන්නේ මොකද්ද පෙබරවාරි මාසේ 5 වෙනිදා අන්න ඒ විදියට අගෝස්තු 10 වෙනිදා කොහොමද කියන්නේ බලන්න අගෝස්තු මාසේ තියෙන්නේ කීයද කියලා ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු 8 8යි 10 අන්නේ විදිහට ලියන්න පුළුවන්. හරිම නියමයි පට්ට නියමයි. මම ඒක නිසා තමයි මුලින්ම සිංහල විදියට ඔයාලට ඒක කියලා දුන්නේ. ඉතින් ඒ ටික සිංහල භාෂාවෙන් ඒ දින ටික හරිය අවබෝධයෙන් ඈක්නම් ඔයාලට කිසිම ගේමක් නැතුව ලස්සනට ඔක කරන්න පුළුවන්. පුතේ මම ඕවා ගොඩාක් දරුවන් එක්ක කතා බහ කරලා කරපු දේවල්. ඉතින් ඒක නිසා ඔයාලට උගන්වද්දි මේවා 4-5 සැරයක් 5-6 සැරයක් හොඳට ටච් වෙලා ඉන්නේ. ඒ වගේම ප්‍රශ්න පත්‍ර නිර්මාණය කිරීමේදීත් අපි ওই වගේ දේවල් ගැට් ප්‍රශ්න විදියට දානවා. ඉතින් ඒක නිසා වරදින සම්භාවිතාවක් නැහැ. හරි අවබෝධයෙන් වැරදික කරගන්න හොඳට ඔළුවට අපිට දාගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ක්‍රියාකාරකම. ක්‍රියාකාරකම් අංක 7. 30 දිහෙයි වාසිත්තු එලුදුවෝම්. හරි අවබෝධයෙන් බලන්න. 30 දිහෙයි වාසිත්තු එලුදුවෝම් ලියාගම් පුතේ දින කියවා හරි අවබෝධයෙන් ලියාගන්න 30 දිහේයි වාසිත්තු එලුදුවෝම් දිනය කියවා ලියාගන්න දිනය කියවා එලුදුවෝම් ලියමු දිනය කියවා ලියමු දිනය කියවා ලියමු
දිනය කියවා ලියමු දිනය කියවා ලියමු බලන්න උදාහරණය පුතේ 3යි 10 දැන් ඔබටම පැහැදිලි ඔන්න ඕක නිසා තමා මුලින්දම් 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 පඩිපෙලක් වගේ කියලා දුන්නේ ඒක ඉතාමත් ප්‍රායෝගිකයි පුතේ ඒක නිසා තමා සිංහල ටික මම මුලින් කියලා දීලා පසුව දෙමළ වලට ආදේශ කරේ ඉතින් ඕවා තමයි වැදගත් වෙන්නේ හේතුව ප්‍රශ්න පත්‍ර වලට ඕවා තමයි එන්නේ ඕවයි පිට මුකුත් දෙන්නේ නැහැ ඉතින් ලකුණු හදා ගන්න නම් ඕක වැඩ කරන්න වෙනවා බලන්න පළවෙනි එක 3යි 10 මාර්ච් මාදම් පත්තම් දිහදි ලියා ගන්න පුතේ මාර්තු මාසයේ 10 වැනි දින 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 අප්‍රේල් සෝරි මාර්තු මාසයේ 10 වැනි දින මාර්තු මාසයේ 10 වැනි දින ඊළඟට 4යි 5 हतरे पहा हतरे पहा बालन बालन मिच्छे बालन हतरे मासे मुकद्द बालन जनवरी फेब्रुवारी मार्च अप्रैल मुकद्द अप्रैल हतरे विनी मासे अप्रैल हरे ඊළඟට රක්ගාලා මේ පිටුව පෙල්ලුවා බලන්න අප්‍රේල් මාසෙට දෙමළෙන් කියන්නේ කොහොමද කියලා හතරවෙනි එක 1 2 3 4යි අන්න ඒ විදියට බලලා ඔයාට රක්ගාලා ලියන්න පුළුවන් ඒක ඒප්‍රිල් මාදම් බලන්න ප්‍රායෝගිකයෝ ඒප්‍රිල් මාදම් හරියවෝදෙන් ඒප්‍රිල් මාදම් පස්වැනිදා ඒප්‍රිල් මාදම් පහට කියන්නේ කොහොමද බලන්න ඒකත් මම කියලා දෙන්න ඉලක්කම් පිළිබඳ අවබෝධය හොඳට අපේ දරුවන්ට තියෙන්න ඕන බලන්න 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 8 9 10 කීයද 10යි 1 2 3 4 5 6 7 8 9 10 අයි බලමු 10 9 8 බලන්න ඊළඟට 7 6 5 4 3 2 1 අන්න ඒ විදියට අපිට හරීම පහසුවෙන් වැඩ ටික කරගන්න පුළුවන් ඉලක්කම් පිළිබඳ අවබෝධය නම් පුතේ ඔයාලට වැටෙන්නේ 6 වසරේ මම හිතන්නේ 8 වෙනි පාඩම වගේ මට මතක විදියට. ඉතින් ඒ පිළිබඳ අවබෝධය නම් තියෙන්න ඕන. බලන්න පස්වෙනිදා 5ඳාම් 30දි. ඒප්‍රිල් මාදම් 5ඳාම් 30දි. අප්‍රේල් මාසයේ 5 වැනි දින. ඊළඟට 7යි 3. අර වගේම 7 වෙනි මාසය බලන්න. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, ජූලි. අන්නේ විදියට බලලා හරිය අවබෝධෙන් අපේ දරුවන්ට දැන් පිළිතුරු ටික ලියන්න පුළුවන් පොඩ්ඩක් අන්නේක යෙදෙන්න. හේතුව තමයි පුතේ මම නම් මගේ ඇකඩමියේ ප්‍රශ්න පත්‍ර වල අනිවාර්යෙන්ම 7 8 ශ්‍රේණි වලට අනිවාර්යෙන්ම මගේ ඇකඩමිය තුල ප්‍රශ්න පත්‍ර වලට අනිවාර්යෙන් ඒ ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම දානවම තමයි. ඒක නිසා ඔයාලත් ඒකට මහන්සි වෙන්න හරිය අවබෝධෙන් වැඩ කරන්න අවශ්‍ය ස්ටෙප් එක දුන්නා. අවශ්‍ය ස්ටෙප් එක දුන්නා දැන් වැඩ කරන්න විතරයි තියෙන්නේ. ඊළඟට ක්‍රියාකාරකම් අංක 8. අපි බලමු හරි අවබෝධයෙන් ක්‍රියාකාරකම් අංක 8 බලමු අපි නම්බර් හලුඩන් කලන්දුරෙයියාඩුවෝම් අට්ටවණෙයිල් අවර්හලින් පෙයරෙයියුම් පිරන්ද තිහදීෙයියුම් එලුදි කොල්වෝම් ලියාගම් පුතේ ඉක්මනටම තේරුම නම්බර් හලුඩන් කලන්දුරෙයියාඩුවෝම් ලියාගන්න යහලුවන් සමග
සාකච්ඡා කරමු. යහළුවන් සමග සාකච්ඡා කරමු. යහළුවන් සමග සාකච්ඡා කරමු. අට්ටවණයිල් අවර්හලින් පෙර්හලියොම් පිරන්ද තිහදීයියොම් එලුදි කොල්වොම්. හරි අවබෝධයෙන් බලන්න. යහළුවන් සමග සාකච්ඡා කරමු. හරි අවබෝධයෙන්. යහළුවන් සමග සාකච්ඡා කරමු. අට්ටවණයිල් වගුවේ. හරි අවබෝධයෙන් ලියාගන්න වගුවේ. වගුවේ 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 අවර්හලින් පෙරෙයියුම් ඔවුන්ගේ නමත් ඔවුන්ගේ නමත් ඔවුන්ගේ නමත් උපන් දිනයත් හරි අවබෝධයෙන් ලියන්න ඔවුන්ගේ නමත් උපන් දිනයත් යහළුවන් සමග සාකච්ඡා කරමු අට්ටවණයිල් අවර්හලින් පෙරෙයියුම් වගුවේ ඔවුන්ගේ නමත් හරි අවබෝධයෙන් ලියාගන්න වගුවේ ඔවුන්ගේ නමත් උපන් දිනයත් එලුදි කොල්වොම් ලියා දක්වමු එලුදි කොල්වොම් ලියා දක්වමු එලුදි කොල්වොම් ලියා දක්වමු ඒක ඒක පුතේ ඊට වඩා ලේසි හේතුව තමයි බලන්න මේ මෙතන තියෙන්නේ pair නම ඉක්මන් කරලා ලියා ගන්න pair නම පිරන්ද 30 දී උපන් දිනය 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 බලන්න මේ මේ කොටසේ තියෙනවා පුතේ ශිවා කියන්නේ නම ශිවා ලියාගන්න ඉක්මනට ශිවා කියන්නේ නම යාළුවගේ නම ශිවා මේ මාදම් බලන්න පත්තාම් 30 දී මැයි මාසයේ 10 වැනි දින 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 හරි ඔන්න ඔය ටික ඉතාමත් වැදගත්. ඔයාලට ලබන මාසේ ටියුට් එක තුල ලබන මාසේ ටියුට් එක මම දාපු ගමන් පුතේ print out එක කරන් පන්තියට සම්බන්ධ වෙන්නේ හේතුව තමයි ඉතාමත් වැදගත් දේවල් ටිකක් ඒ ටියුට් එක තුල තියෙන්නේ. ඒක නිසා හරි අවබෝධයෙන් ඒ ටික ඔළුවට දාගන්නේ වගේම තමයි අද මේ පාඩම අවසානයේදී අපි අවසන් වෙන්නත් කතා කරු මේ ක්‍රියාකාරකම් ටික ඉතාමත් වැදගත්. ඒ ටික පිළිබඳ අවබෝධය අපේ දරුවෝ හොඳට ඔළුවට තියාගන්න. ඒකට හේතුව තමයි විභාගයට ප්‍රශ්න හැදෙන්න තැන් තියෙනවා. ඉතින් ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරයෙක් ඉදිරිය මම දන්නවා මොනවාද මේවෙන් එන්නේ මේවයින් මොනවාද එන්නේ මේ විදියට මම දන්නවා ඔක්කොම. හරි අවබෝධයෙන් වැඩ ටික කරගන්න අපි හරි විදියට වැඩ ටික කරමු. එහෙනම් අද අපි පන්තිය නතර කරමු. වණක්කම් ආයුබෝවන් මුන්මණි හෙළතුනේ තෙරුවන් සරණයි සියලු දෙනා පරිස්සමින් වැඩ ටික කරන්න උත්සාහ නැමුද